11 ඉන්ටනෙට්නේ හරිද රයිට් ගම් රයිට් මේ තමයි ඒවීරසේ ෆස්ට් විඩියෝ පොඩ්කාස්ට් එක ඉතින් ඒකට අපි අද දවසේ විශේෂ කෙනෙක් එකං ආව දැන් වයිඩ් එක ඉදදි පේනවනි කවුද කියලා එයා ලෙක්චර කෙනෙක් එතනින් ගිහාම යුටබ කෙනෙක් එතනින් ගිහාම මේ වෙලා විද්දී කියන්නේ කන්සෙප්ට නිර්මාණකරුවෙක් කිව්වොත් හරියටම හරි එක එක දේවල් මිනිස්සුන්ගේ ඔළුවලට දාමින් ඒවා විස බීජද හොඳ බීජද කියලා දන්නේ නැහැ එක එක දේවල් ඔළුවට දාමින් ඉන්නවා මලින් දරහකෝන් අයිබෝන් අයිබෝන් කොහොමද මං ඒ කමන්න නැහැ එහෙම ඉන්ට්‍රොඩියුස් කරා කමන්න හරියටම කිව්ව ඔක්කොම ටික ඔව් රයිට් හරි අතරම අද මම කතා කරන්න හිතුවේ මලින් අයියත් එක්ක මේ ඒ කියන්නේ ලංකාවේ මේ දවස්වල මේ හරි ආසම මාතෘකාව තමයි මේ සෝෂල් මීඩියා බිහේවියර් එක. මේ හැසිරෙන විදිහ ගැන අපිට පොඩි නෙට්වර්ක් අවුලක් කියන්නේ. ඒ වගේ අවුලක ඉන්නවා වගේ ගතියක් දැනෙනවා. පළවෙනිම ගත්තොත් ඇයි මේ 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 සෝෂල් මීඩියා බිහේවියර් එක මේ වෙලාවේ ලංකාවේ කොහෙද තියෙන්නේ? පළවෙනිම ප්‍රශ්නේ. මට ලංකාවේ මේ වෙලාවේ සෝෂල් මීඩියා බිහේවියර් එක අමුතු තැනක තියෙනවා කියලා පේන්නේ නැහැ. හොඳද? කලින් තිබිච්ච විදිහම දැනුත් තියෙනවා. හැබැයි ඒව ඉන්ටර්ප්‍රිට් කරනදී චුට්ටක් එහෙම එහෙම වෙලා තියෙනවා ඩිලන් දැන් මේ වගේ. දැන් හිතන්න ගොඩක් ලාට ඔකට මේ පොලිටික්ස් ඉඳන් මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඔයා පොලිටිෂන් කෙනෙක්ට බුක් එකම කැමති. ඔව්. ඔයා ගිහිල්ලා ඔයාගේ Facebook එකේ YouTube channel එකේ හැමතැනම මේ පොලිටිෂන් ගැන විස්තර දානවා. වටහින් පුළුවන් නේ. හොඳද? මට පොලිටිෂන් කෙනෙක් pay කරලා තියෙනවා සල්ලි ගෙවලා තියෙනවා. එයාගේ කැම්පේන් එකක් කරන්න මගේ content ගිහිල්ලා මේ හැමතැනම දාන්න. ඒක ව්‍යාපාරික කටයුත්තක්. ඉතින් මටත් ඒක කරන්න පුළුවන් නේ. ඔව්. ඉතින් අවුලක් නැහැ නේ. ඉතින් ඕක තින් වෙනවා. right ඒ කියන්නේ ඒ ගැටරේ තමයි මේ තියෙන්නේ. දැන් ඔහොම වෙනවා. ඔහොම වෙද්දි ඉතින් මම දාන්නේ ඔයා දාන්නේ මං ආසන තියවන මං ඔයාට ඇටැක් කරන්න ඕනේ නැහැ. මම දාන්නේ ඔයා ආසන තියවන මට ඇටැක් කරන්න ඕනේ නැහැ. ඔයාට ආසේ ඔයා දාගින්න මට ආසේ මං දාගින්න. ඉතින් ඉස්සරත් අපි එහෙමනේ හිටියේ නේද? ඔව් ඉස්සර අපි එහෙම හිටියද? ඉතින් ඉස්සරත් එහෙමනේ හිටියේ. ඔයා දාන කන්ටෙන්ට් ඔයා දානවා මං දාන කන්ටෙන්ට් මං දානවා. එහෙම ඉතින් ෂේප් එකේ ඉන්නවා. හැබැයි අර එහෙම මං හිතන්නේ හැම අපරාධ ගැටෙන්න යන්නේ කියලා. හැබැයි ඒ කියන්නේ මෙහෙමයි උතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කියනවානේ කඩේ යනවා කියලා. ඒක මම තාම දන්නේ නැහැ මොකද්ද කඩේ යනවා කියන්නේ කියලා. හිතන්න. ඔව්. මම කැමති පොලිටිෂන් කෙනෙක්ගේ කන්ටෙන්ට් මම මගේ ටයිම්ලයින් එක පුරාම ඩේලි බැම් පැයට දානවා. ඒතර ඒක කඩේ යෑමක්ද? නැහැ. ඒක ඉතින් මගේ පර්සනල් ප්‍රිෆරන්ස් එක මගේ පර්සනල් ප්‍රොෆයිල් එකේ දාන්න පුළුවන්. එතකොට මම පොලිටිෂන් කෙනෙක්ගෙන් සල්ලි අරගෙන කැම්පේන් එකක් ඩිසයින් කරලා එයාගේ කන්ටෙන්ට් හදලා ඔක්කොම දෙනවා. ඒක කඩේ යෑමද නැත්නම් බිස්නස් එකක්ද ව්‍යාපාරික කටයුත්තක්ද බිස්නස් එකක් ඒතර මොකද්ද කඩේ යනවා කියන්නේ මේකයි මම මේ මගේ අයිඩියා එක මම හිතනවා දැන් බිස්නස් එකක් කරද්දී තමන්ගේ බෝල් එකේ සාමාන්‍යයෙන් ෂෙයා කරන අඩුයි කන්ටෙන්ට් එක ඒ කියන්නේ තමන්ගේම බෝල් එකේ දැන් දිලාන් සේනනායක බෝල් එකේ හරි මලින් දලහකෝන් කියන බෝල් එකේ හරි ෂෙයා කරන්නේ නැහනේ එක්ක ওই අදාළ පොලිටිෂියන්ගේ පේජ් එකේ සමහර වෙලාවට අපි කන්ටෙන්ට් එක අපි කරා කියලා කියන්නේත් නැහැ හයිඩ් කරනවා අපි ඒ කරනවා හයිඩ් කරනවා දැන් ගොඩක් ක්‍රියේටිව් කරන එක තියෙනවා ඒ වැඩේ හයිඩ් කරලා ෂේප් එකේ කරන් යනවා අපිට ඕනේ නැහැ නේ මචං ජනප්‍රියකමක් අපිට වැඩේ එනවනේ කියන අයිඩියා එකේ තමයි ක්‍රියේටිව් කරන අය ඉන්නේ කියන්නේ ස්ක්‍රිප්ට් එක වේවා ක්‍රියේටිව් පාර්ට් එක වේවා ඩිරෙක්ෂන් එක වේවා ප්‍රොඩක්ෂන් එක වේවා ඒජන්සිය වේවා හයිඩින් කේස් එකක තමයි ඉන්නේ හැබැයි බොහෝම සුළුතර පිරිසක් තමයි මේක පබ්ලික් කරගෙන වැඩේ කියන්නේ මම මෙයා වෙනුවේ මේ මේ දේවල් කරනවා කියලා කියන්නේ කන්ටෙන්ට් එකක් හදලා බිස්නස් එකක් කරලා පබ්ලිෂුත් කරනවා. ඒ කියන්නේ තමන් විසින්ම. උදාහරණයකට ඉරාජ්. ඒ කියන්නේ ඉරාජ් ඇත්තටම එහෙම මම දන්නේ නැහැ සල්ලි අරගෙනද නැද්ද කියන එක මම දන්නේ නැහැ. අයියට මම හිතන්නේ එහෙම තේරුමක් නැතුව ඇති කියන්නේ. ඇත්තටම දන්නේ නැහනේ. හැබැයි එතකොට අදන් කියනවා ඉරාජ් කියනවා අශේන් මෙහෙමයි කියලා අශේන් කියනවා ඉරාජ් මෙහෙමයි කියලා. ඒ කියන්නේ දෙන්නට දෙන්න දෙපැත්තෙන් සල්ලි අරන් තමයි මේ වැඩේ කරගෙන යන්නේ කියලා. මම මේ අහන්නේ ඒක නෙවෙයි දැන් ඇයි දැන් වෙන කෙනෙක් හදන කන්ටෙන්ට් එකක් අපි මෙහෙම දෙකට බෙදාගෙන තමයි අපි මේ වෙලාවේ ෆයිට් කරන්නේ. ඔව්. ඒ කියන්නේ ඉරාජ් හදන කන්ටෙන්ට් වලට මිනිස්සු බයිනවා මිනිස්සු හොඳ කියනවා අශේන් හදන කන්ටෙන්ට් වලට අහනවා බයිනවා ඒ වගේම ඒ පොලිටිෂියන්ලා Facebook pages තෝගයක් හදාගෙන එයාලා ස්පොන්සර්ඩ් ගහලා ඒවා වෛරල් කර කර දෙපැත්තට ගගා ඉන්නවා. ඔව්. ඒ කියන්නේ ගෝඨාභය ප්‍රෙස් කොන් එකේ හිර වෙච්ච එක. ඔව්. සජිත් යූස් කරනවා. සජිත් යූස් කරනවා. සජිත්ගේ ශ්‍රීමුඛය ඇතුළු අර ඒ දේවල් ටික ගෝඨා හෝ ඒ කියන්නේ ගෝඨා නෙවෙයි බට් ඒජන්සි හරි පෞද්ගලිකව හරි ෂෙයා කර ගන්නවා. අන්න ඕක නේද ඒ කියන්නේ ඒක හරි කම්ප්ලිකේටඩ්. මොකද සමහරලාට එක මිනිහෙක් සින්සියලි කියන්නේ බොක්කෙම්ම කරනවා වෙන්න පුළුවන් එයාගේ මේ වෝල් එකේ දාලා දැන් හිතන්න මම මොකක් හරි වහිතන්න මම සජිත් ප්‍රේමදාසට කැමති කියලා උපකල්පනය කරපුවා. ඒතර මම ඉතින් ඇයි කැමති? මම කැමති නෑ. මම
මලින්ද සජිත් උපකල්පනය කරපු. එතකොට දැන් උපකල්පනය කරපු ගම දැන් මගේ වෝල් එකෙම සජිත් ගෙන දානවා. ඉතින් මගේ චොයිස් එකනේ. මට පුළුවන් දාන්න. එතකොට කවුරුරි මට කඩේ යනවා කියලා කිව්වොත් එහෙම එහෙම මං කියන්නේ එහෙම හරි අමාරු ඒවා කියන්න. කඩේ යනවා කියලා යාලා කරන්නේ කම්පැරිසන් එකක්. ආසාවන් වෙනුවෙන් අපි දෙන්නගේ ප්‍රිෆරන්ස් එක අපි දෙන ඡන්ද දෙන එකට කරන බොහොම හෘදයාංගම සපෝට් කිරීමක් වෙන්න පුළුවන් ඒ දෙකම. මේ එහෙම නොවෙන්නත් පුළුවන්. සල්ලි ගෙවල කරනවා වෙන්නත් පුළුවන්. සල්ලි ගෙවල කරනවා නම් ඒක බිස්නස් එකක්. ඊයේ ගෑන් ළමෙක් මට මැසේජ් එකක් දානවා. අයියේ මොකද තත්ත්වේ? මේ කියන්නේ එක බිහේවිය එකක්. අවුලක් නැහැ නංගි. මේ රෑ 11ට විතර බොරු ගෑන් ඕනේ නැහැ. නුවර නංගි කෙනෙක් එයා ස්ලිම් කියන්නේ කැන්ඩි ස්ලිම් එකේ මොකක් හරි වැඩක් දැකලා මං දැම්මා නංගි වැඩේ මරු මෙහෙමයි කියලා. ඊට පස්සේ අයියේ මොකද තත්ත්වේ? අවුලක් නැහැ නංගි. ඔයාගේ දේශපාලන මතය මොකද කියන එක පාට මං ගෝ ඈ කියලා මම ඇහුවා. ඊට පස්සේ ඇයි එහෙම අහන්නේ? නෑ ඔයා කාටද ඡන්දෙ දෙන්නේ? මං ගෝ මම ඡන්දෙ දෙන කෙනාට ඔයා කැමති නෑ කියලා. ඊට පස්සේ කියන්නකෝ බලන්න කියලා මම දැම්මා. ඔව්. ආ කියලා ඇහුවා. ඊට පස්සේ මං ඇහුවා ඇයි? ඒක තමයි මම කිව්වේ ඔයා යාට කැමති නෑ කියලා. ඊට පස්සේ එයා කියනවා හරි එහෙම කියමුකෝ මං හිතා ඔයාගේ ඔපිනියන් එක මොකද්ද? එයා කිව්වා මම ගෝටා කියලා. හරි මේ ගෝටා කැම්පේන් එක නෙවෙයි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. හරි මේ ඊට පස්සේ මං ඇහුවා ඇයි කියලා. රටේ ආරක්ෂාව ගැන හිතන්න එපයි කිව්වා. මං කිව්වා දැන් මාස 6ක් ආරක්ෂා වෙලා තිබ්බි. දැන් මම මේ මැද ඉඳන් කතා කරේ ඇත්තටම. මං කිව්වා මාස 6ක් ආරක්ෂා වෙලා තිබ්බි. නෑ ඒ උනාට ඉස්සරහගෙන අපි දන්නේ නෑනේ. කිව්වා. මං කිව්වා හරි එදා ඒක වුණා. දැන් ඒක ඉවරයි. දැන් මේ ඉතුරු මාස 6 යන්නේ. ඒක තමයි නේද අයියේ. හිතන්න ඕනේ ඔයා කිව්ව දේ ගැන. මං යමක් කිව්වා ඊට පස්සේ. ඒ කියන්නේ අර ඇයි මගේ ඔපිනියන් එක ගන්නෙ? මං දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම ඔපිනියන්. ඒ වට මොකද සෝෂල් පවර් එකක් ඇති. එහෙම තියෙනවනේ ඉන්ෆ්ලුවෙන්ෂල් කැරක්ටර්ස් ඉන්නවනේ සර්කල්ස් වල. දැන් මටත් සමහරවිට මොකරි කම්ප්ලිකේටඩ් දේවල් ආවා මමත් එහෙම අහන කට්ටිය ඉන්නවා. මොකද මේ මගේ කසින් අයියා කෙනෙක් ඉන්නවා. හිතන්න දැන් ඔය මේ පරිසරය ගැන, එන්වයරන්මන්ට් එක ගැන මගේ ලොකු සංවේදීතාවයක් නැහැ. ඇත්ත දන්නවා පරිසරය අපි රැක ගන්න ඕන ඔය ඔක්කොම මම දන්නවා. ඔක්කොම මම දන්නවා. දැනගත්තර අර අපි කියන්නේ සෙන්ටිමෙන්ටලි අර ඇටච් කියලා. එහෙම නැහැ පරිසරයත් එක මම. මම ඉතින් එහෙම නැහැ. හැබැයි සමහරවල් පරිසරයක ඉෂුව එකක් ආවම මම මගේ කසිනාට කතා කරලා අහනවා බ්‍රෝ ඔයා මොකද මේ සීන් එක ගැන හිතන්නේ කියලා. එහෙම වෙන්න පුළුවන්. සමහරට එයා ලුක් අප් කරනවා ඉතින් ඔයාව මේ මොකක් හරි ඉන්පුට් එකක් වගේ ගන්න. එහෙම වෙන්න පුළුවන්. එතකොට බලින්ද මම අහන්නේ දැන් අපි හිතමු දැන් අර මිනිසුන්ට ඕනේනේ මේ ඒක තමයි අර අර මිනිස්සුන්ට කිව්වා වගේ පොඩි ගයිඩ්ලයින් එකක් ඕනේ අපිට දැන් කොහෙදි හරි හැසිරෙද්දි මලින්ද අයියා දෙන ගයිඩ්ලයින් එක මොකද්ද මේ තියෙන සෝෂල් මීඩියා බිහේවිය එක ඇතුලේ මලින්දගේ ෆෑන්ස්ලා හරි මලින්දයියා ෆලෝ කරන අයට හරි මොකක්ද කියන්න තියෙන්නේ කියන්නේ මේ සෝෂල් මීඩියා බිහේවිය එක ඇතුලේ අපි බිහේව් කරන්න ඕනේ කොහොමද right then me oya kiyanne me chandith ekka athi wala thiyena oyekena athi thiyena 16 wenaka 16 wenaka po mehemai social media kiyanne apita information ganna thiyena toruturu homaru karanna thiyena kramayanne social media walata amathero thawa thiyena digital media okkoma thiyena mama hemotama recommend karanne me lankawi political structure ekak weda karanne kohomada kiyala poddak hoyala balanna kiyala eken lankawi thiyenawa parliament thuwa ilagata janadhipati cabinet ekak innu ilagata adhikarane thiyena ඊළඟට මේ රාජ්‍ය ආන්තරණයේ තියෙනවා ඊට පස්සේ මේට යටින් තියෙන පළාත් සභා පළාත් පාලන ආයතන මේ මේ වැඩ කරන හැටි පොඩ්ඩක් ඉගෙන ගත්තොත් ඕගලන්ට ඔය ඉන්ෆෝමේෂන් ඔක්කොම ප්‍රොසස් කරගන්න ටිකක් ලේසි. එතකොට අපිට පික් කරන්න පුළුවන් දැන් මේ අපිනේ මේ රටේ ඩිරෙක්ටර් බෝඩ් එක. දැන් ශ්‍රී ලංකා ලොකු කම්පැනි ගන්න මිලියන් 16ක ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. අපි වෝට් කරනවා අපි ඔක්කොටම කියලා ඩිරෙක්ටර් මීට වාඩි වෙන්න බෑ. බැරි හින්දා අපි 225ක් තෝරගන්නවා. 225ක් තෝරගත්තම ගත්තම රෆ්ලි මං හිතන්නේ 90000ක් මම දන්නේ මම ගණන් හදලා නැපි වුණා බෙදලා බලමු ඒක මිලියන් 16 225 න් බෙදුවා එන උත්තරේ ඒ උත්තරේ අපි ඉච්චර ප්‍රමාණයක තුල එක්කෙනෙක් යවනවා. එතකොට එයා යන්නේ අපි වෙනුවෙන් කතා කරන්න. එයා දක්ෂ කතිකෙක් වෙන්න ඕන. ඔව්. එතකොට ඒ රෙක්‍රූට්මන්ට් එකට ඕන. හ්ම්. හොඳ කතිකෙක් මේ මේ අපවට පරිසරය ගැන අවබෝධයක් තියෙන. ඒ කියන්නේ ප්‍රශ්නේ
ලොකු තැනට කියන්න ලොකු තැනට ලොකු තැනට කියන්නේ ඩිරෙක්ට් බෝඩ් එකේ මීටින් එකනේ මේ මීටින් එකේ ගිහලා කියා ගන්න පුළුවන් වෙනවා එයා කොච්චර උගතේ කුණත් වැඩක් නැහැ එයාට වයස බලපානවද මම ලොකු ලොකුවට හිතන්නේ නැහැ කියන්නේ හැබැයි මම හිතනවා මොන ජොබ් එකක් කරත් නිකන් 60ක් 65ක් විදිහ රිටයර් වෙන්න ඕන කියලා මොන ජොබ් එකක් කරා ඒ කියන්නේ 60ක්වත් රිටයර් වෙන්න ඕන මේ වෙද්දි ඔව් නෑ මොන ජොබ් එකක් කරා ඒ කියන්නේ මේ මේ ඔය කියන ජොබ් එක විතරක් නෙමෙයි මොන ජොබ් එකක් කරත් 60 65 වෙනකොට රිටයර් වෙන්න ඕන කියලා දැන් මම නම් හිතන්නේ මේ ඊළඟට දැන් එයා ගිහිල්ලා දැන් හිතන්නේ එයා හොඳ උගතෙක් හැබැයි එයා මේ ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගන්න තියෙනවා හැබැයි එයාට ගිහිල්ලා අතන කියන්න බැරි නะ මේක මුලින්ම කතිකෙක් වෙන්න ඕන ඒත් එක්කම එයාට මේ ප්‍රශ්නේ ගැන අර කම්ප්‍රිහෙන්සිව් අවබෝධයක් තියෙන්න ඕන අපි මේ වගේ කට්ටිය තමයි මේ 225ට යවන්න ඕන ඊළඟට අනිත් පැත්තේ තියෙනවා ජනාධිපති දැන් ජනාධිපතිට අපි යවන්න ඕන හොඳ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් මේ ඔක්කොම දැන් අතනින් එනවා තීරණ ටික ඊළඟට යාට ඉන්නවා කැබිනට් එකක් ඒක යාගේ ටීම් එක ඊළඟට මේ යට තියෙන රාජ්‍ය යාන්ත්‍රණයේ රජ නිලධාරීන් ඔක්කොම ඉන්නෝ මේක එක්සිකියුට් කරන්න පුළුවන් වෙනවා නේද හොඳ වැඩකාරයෙක් වෙන්න ඕන වැඩ කරන්න පුළුවන් ඇඩ් දැන් අපි ඔය කියන්නේ ඇමරිකාවේ එහෙම ඔබාමා ඇඩ්මිනිස්ට්‍රේෂන් ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔහොම කියන්නේ මේ මේක එයා තමයි මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ එතන ඉන්න ඕන මේ හැම දෙයක්ම හොඳට කළමනාකරණය කරලා පරිපාලනය කරන්න පුළුවන් හොඳ පරිපාලනය කියලා දන්නේ එක්කෙනෙක් ඒ වගේම එයාට සමහරවිට මේ වීගින් තීරණ ගන්න සිද්ධ වෙනවා එකනේ ඒකට සමහර වෙලාවට එයා පාර්ලිමේන්තුවෙන් එන දේවල් තමයි කරන්නේ සමහරලා රාජ්‍ය ආරක්ෂාව දැන් ඔය හිතන්න අපි දී ෆොරින් ඉන්වෙෂන් එකක් නෝ අපි අල්ල ගන්න කවුරු හරි එනවා ඒ වගේ වෙලාවට වීගින් තීරණ ගන්න පුළුවන් කම්පැනි එක CEO කෙනෙක් වගේ හරියටම ඒ කියන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකට වග කියනවා එයා කියන විදිහට තමයි මෙයා වැඩ කරන්නේ හැබැයි මේ CEO ට පුළුවන් වෙනවා සමහරලා ටග්ගල් තීරණ ගන්න උණු හද හුරු පැනලා ගින්නක් ඒ වගේ වෙලාවකදී කෙලින් තීරණ ගන්න. ඉතින් ඔන්න රෙක්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක ගැන. අපි මේ රෙක්‍රූට් කරන්න එපේ. අපිනේ ඩිරෙක්ටර්ස්ලා මිලියන් 16 එකතු වෙලා අන ජොබ්ස් 225ක් තියෙනවා. මෙතන ජොබ් එකක් තියෙනවා. ඒ ජොබ්ස් එස මං අර අනිත් පැත්තේ අධිකරණේ තියෙනවා. අධිකරණේ බලනවා මේගොල්ලෝ රටින් ඉතිරද වැඩ කරන්න කියලා. මේ දෙගොල්ලොම. ඉතින් ওই සිස්ටම් එක ගැන හොඳට ඉගෙන ගත්තොත් අපිට මේ ජොබ් වලට මිනිසුන් බඳවා ගන්නකොට තව ටිකක් හොඳට බඳවා ගන්න පුළුවන් මේ එන ইনফরমේෂන් ඔක්කොම ප්‍රොසෙස් කරලා. ටීවී බලලා, රේඩියෝ අහලා, පත්තර බලලා, Facebook, YouTube උත් බලලා මේ අපි කරන්නේ බඳවා ගැනීමක්. ඔය එතකොට ඔය වේගයෙන් දෙන්නේ ඔය තියෙන මීඩියාස් වලින් හරිම ইনফরমේෂන් එක අපිට තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ අයිගෙන අපි පැහැදිලිවම දන්නවා ටීවී channel ගත්තොත්, රේඩියෝ channel ගත්තොත් එයාලට තියෙනවා පැත්තක්, ඇජෙන්ඩා එකක් තියෙනවා. නිවුස් බලුවම පේනවා. හරි ඊට පස්සේ දැන් මම මේ ඊයේ පෙරේදා දැක්කා මේ ethics eye කියලා page එකකින් මම පුළුවන් වුණා මේ image එක පෙන්වන්නත් ඒ අපේක්ෂකයාට කොයිතරම් කවරේජ් මිනිට් එක ඒ කියන්නේ මිනිට්ස් ගණක් දීලා තිනවද ඒ කියන්නේ පැය භාගය ඇතුළත විනාඩි 22ක් ඇතුළත මම දැක්කා මේ කවුද අපේ මැතිවරණ කොමිෂන් එකේ කවුද දැන් ඉන්නේ ද මැකෝ කියන්න බෑ නෑට මැකෝ මේ කවුද අපේ ඒ තම විදාමුද ඔව් දේශප්‍රිය දේශප්‍රිය මේ එයත් පයි චාට්ස් වගේ පෙන්නවා මේ මම දැක්ක ප්‍රසන්ටේෂන් එක පයි චාට්ස් වගේ පෙන්නවා ඔය කියපු වගේම එකක් නිවුස් වල කොච්චර මිනිට්ස් දීලා දීලා එක එක පක්ෂවල ඒ කට්ටියට උතර ඔව් ඉතින් එහෙම ගත්තාම අපිට තේරෙනවා කියන්නේ පැහැදිලි අවුලක් තියෙනවා කියලා ඔව් ඒ කියන්නේ අපි තුමා ප්‍රධාන අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා හතරක් හෝ පහක් හතරක් කියලා කියමුකෝ ඒ කියන්නේ කවුද අපේ ගෝඨාභය සජිත් අනුර and මහේෂ් අපි මේ හතර දෙනා කියලා කියමුකෝ ඒ හතර දෙනාට ලැබෙන ටයිම් එක එතකොට දැන් සෝෂල් මීඩියා වල මිනිස්සු බයිනවා ටෙලිවිෂන් වලට රේඩියෝ වලට උඹලා සාධාරණ වයන් උඹලා හින්දා තමයි අපිට හරි ইনফরমේෂන් එන්නේ නැති කියලා. ඒතර සෝෂල් මීඩියා වලනුත් කරන්නේ ඒකමනේ. ඔව් එතන මෙහෙමයි. දැන් ටීවී එකේ හැමතිස්සෙම ඉන්නවනේ කවුරේ කමිටි එකක් හරි මිනිස්සෙක් හරි කන්ටෙන්ට් කන්ට්‍රෝල් කරන්න. සෝෂල් මීඩියා වල එහෙම නැහැනේ. ඔව්. අපි නෙදාන්නේ. ඔව්. ඒ හින්දා දැන් ඒ වගේ තැනකදී තියෙන්නේ අපි දාපු කන්ටෙන්ට්. ඒ හින්දා අපිට කාටවත් දොස් කියන්නත් බෑ. කාටවත් මේ ක්‍රෙඩිට් ටැබ් බාර ගන්නත් බෑ. ඒ හින්දා මම හිතනවා සෝෂල් මීඩියා වල මම දානෝ මං ආසෙක ඔයා දානෝ ඔයා ආසෙක. ඒක අර ටීවී එකේ සිටුේෂන් වල චුට්ටක් වෙනස් කියලා මං හිතනවා. ඔයාලට තේරෙනවද මං කියන එක? දැන් ටීවී එකේ දැන් මට ටීවී channel එකක් තියෙනවා. මම සපෝට් කරනවා කියලා හිතන සජිත් ප්‍රේමදාසට මගේ සජිත් ප්‍රේමදාසට නිවුස් වල වැඩිපුර වෙලාව දෙනවා. ඒකට වඩා සෝෂල් මීඩියා වල මගේ ප්‍රොෆයිල් එකේ ගිහිල්ලා මම සජිත් ප්‍රේමදාස ගැනම දාන ඒ කතා දෙකක්. අරක මගේ ප්‍රොෆයිල් එක විතරනේ. දැන් මේක හැමෝම බලන ටීවී channel එක අනිත් එක ලංකාවේ තියෙන නීති හැටියට
ඔය සංඛ්‍යාත පොදු දේපලක් නේද? සංඛ්‍යාතය කියන එක පොදු දේපලක්. ඒගොල්ලෝ එක తాවකාලික වරගෙන තමයි මේ විකාශනය කරන්නේ. ඉන්නේ එතන ඊට වඩා ටිකක් වගකීමක් තියෙනවා. ඔව් ඒකේ තියෙනවා මේ පොඩි concept එකක් මේ news ethics වල තියෙනවා මේ දොරටු පාර සංකල්පය කියලා එකක්. අහහ. ඒකෙන් පොඩි ඔව් gate keeper එකක් තියෙනවා. ඒක තමයි news concept එක. ඒකෙන් පොඩ්ඩක් නැට්ට කියන්නේ නැට්ට නෙමෙයි කියන්නේ පොඩ්ඩක් බෙල්ල මෙහෙම මෙහෙම අග්ගිසේ තියෙන ඔක්කොම කියන්න බෑ චක් කියන එකේ සහ මේ නිවුස් වල තියෙන පොඩි ස්ට්‍රක්චර් එකක් ත්‍රිකෝණයක් අනිත් පැත්ත ගැහුවා වගේ තමයි නිවුස් හදන්නේ. අහහ ඒ කියන්නේ මේ මේ අතට ඒ කියන්නේ කොහොමද ත්‍රික් මෙහෙම මේ විදිහට ඒ කියන්නේ ප්‍රමුඛම ටික උඩට ඊට පස්සේ නිවුස් එක කැපෙන්න ඕනේ. ප්‍රයොරිටි වැඩිවට වැඩි වෙලාවක් වැඩි වෙලාවක් ත්‍රත්තා බඳගත් මේ උඩට. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි හිතමු 16 වෙනිදා පැවති ඡන්දයෙන් දින්නේ අහවලා. පළවෙනි එක. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව මෙච්චරයි. හරි. දෙවෙනි තැනටපත් උනේ මොහු. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව මෙච්චරයි. පත්‍රයේ හෙඩ්ලයින් වගේ. ඔව්. එසේ තිබියදී නෑ. පත්‍රයේ හෙඩ්ලයින් එකේ ඔව් පත්‍රයේ හෙඩ්ලයින් වගේ තමයි පත්‍රයේ අනිත් පැත්ත. ආ රයිට්. පත්‍රයේ තියෙන්නේ සාහිත්‍ය ලේඛන. ඒ කියන්නේ සාහිත්‍ය ලේඛන කියන්නේ ඒක මෙහෙම. ආහා. ඒ කියන්නේ හෙන වර්ණ එදා 1989 න් ආරම්භ වූ ඔහුගේ ගමන අගට යද්දි තමයි ඔහු විජයග්‍රහණය කරගලා තියෙන්නේ. හේතුව තමයි ටෙලිවිෂන් වල කාලේ අඩුයිනේ බැලුවා ඉවරයි. හැබැයි පත්තරේ අපිට තියාගෙන බලන්න පුළුවන්, ඒක රීඩ් කරන්න පුළුවන් පහලට පහලට. එතකොට අපිට අර කියවද්දි ආතල් එකක් නෙවෙයි. අගට යද්දි ආතල් එකක් නෙවෙයි. මුලදීම ආතල් එක තිබ්බොත් එහෙම කියවන්න තියෙන්න. අග වෙනකන් ආතල් එක හදලා තිනවා. ඔය හින්දා තමයි ඔය වෙනස තියෙන්නේ. හැබැයි දෙකෙන්ම වෙන්නේ එකක්නේ. හැබැයි Facebook එක ඔය දෙකම නෙමෙයි කියන්නේ. ඒකෙම මම හිතනවා මෙන්න මෙහෙම කොටුවක් කියලා. ඒ කියන්නේ ඒ මොකුත් නැහැ. අපි හැමෝටම තියෙන ඕන දේ දාතයි. ඔව් ඕන දේ දාන්න පුළුවන්. මෙහෙමත් නෙමෙයි මෙහෙමත් නෙමෙයි මෙහෙම තියෙන්නේ. ඕනම ගුලක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ලියන කෙනාගේ රහමත මම හිතන්නේ මේ කන්ටෙන්ට් එක තීරණය වෙනවා නේ. ඔව් ලියන කෙනා රහට දුන්නොත් ඒක වැඩිපුර ෂෙයා වෙයි. වැඩිපුර කට්ටිය අතරට යයි. ඒකට මම අහන්නේ දැන් සමහරු පිච් එකක් දාලා මේ දානවා පෝස්ට් එක තමයි. ඒ කියන්නේ ලොකු පෝස්ට් එකක්. සමහරු පිච් එක දාලා ඒක අයිඩියා එකක් නේද පොඩි පෝස්ට් එකක් දානවා. දැන් අපි හිතමු එහෙම පෝස්ට් එකක් දානවා නම් කෝකද වඩා දුවන්නේ? ඒව කියන්න බෑ. මොකද මම හිතන්නේ මේක මට කොහෙවත් කියන්න හම්බුන්නේ නැහැ. මම දැන් ඊළඟට කියන්න යන ටික මේ මීඩියා බිස්නස් එකේ එහෙම ෆෝමියුලා නැහැ. හොඳද? මේකේ මම හිතන්නේ 99% විතර වාසනාව තමයි තියෙන්නේ. හොඳද? ඒ කියන්නේ සමහර වෙලාවට අපි ඔයා දැකලා තියෙන මිලෝ රහක් නැති කන්ටෙන්ට් එක එකපාරට වෛරල් වෙලා ඊයේ නිකන් මෙලෝ රහක් නැතු විටේ පොරක් අද සෝෂල් මීඩියා පර්සනලිටියක් වෙනවා. ඒ මනුස්සගේ වාසනාව. හොඳද? එහෙම නැතුව අර ෆෝමියුලාට අපි බලනවා මේ මූ මෙහෙම කරා. මූ මෙහෙම මූ ෂර්ට් එක නැතුව කරා. එහෙනම් මාත් ෂර්ට් එක නැතුව කරා මූට මොකුත් නැහැ. හොඳද? එහෙම දැකලා ඉන්නවා. ඕන තරම් වෙලා. හොඳද? ඒ අර මනුස්සගේ වාසනාව. ඒ මොකක් හරි වාසනා ගුණයක් ඇති. ඒක පෙරකල කර්මයේද ਸਰව බලධාරී දිව්‍යයන්ගේ කැමැත්තද මහා බ්‍රහ්මයාගේ මන් දන්නේ නැහැ. හොඳද? මකරි අපි සීමාවෙන් එහා තියෙන මකරි බලයක් ඇති. අර එහෙම නෙවතු ෆෝමියුලා නෑ. අපිට කියන්න බෑ ෆොටෝ එකක් දැම්මුත් වැඩිපුර යනවා. එහෙම නෙවතු මෙහෙම කරොත් වැඩිපුර යනවා කියලා කියන්න බෑ. සමහර ලාවට අර මේ රිසර්ච් කරලා තියෙනවා. පෝස්ට් මිලියන් එකක් විතර බලලා වැඩිපුර මිනිස්සු එන්ගේජ් වුණේ ෆොටෝ තියෙන ඒවටද ටෙක්ස්ට් ඒවටද. ඊ රිසර්ච් උත් ගොඩක් යූස්ෆුල් නෑ. මොකද දැන් ඔන්න එක කියනවා 70%ක එන්ගේජ්මන්ට් එකක් තියෙනවා කියලා ෆොටෝ එකකට. වා ෆොටෝ එකක් දාන එක එකක්වත් බලන්න නෑ. වෙන්න බැරිද? වෙන්න පුළුවන්නේ. ඊළඟට කියලා තියෙනවා ඔන්න ඔය රිසර්ච් වලින් හොයන් තියෙනවා කියලා හිතන්න 99% ක chance එකක් තියෙනවා වීඩියෝ එකක් දැම්මොත් ඒ වීඩියෝ එක මිනිස්සු ක්ලික් කරලා බලන්න කියලා හිතුවා. අර 100%කට මම අහුවෙන්න පුළුවන්. ඔව්. හොඳ දෙහිඳ රිසර්ච් උත් ගොඩාක් යූස්ෆුල් නෑ. ඒවට කියන්න බෑ. ඒ කියන්න බැරි හින්දා අපිට පුළුවන් අපි ආස කන්ටෙන්ට් හදලා දාන්න. අපි ආස නැති කන්ටෙන්ට් හදලා දාන්න එක හරි අප්‍රසන්න වැඩන්නේ. ඔයා දන්නවනේ ඔයත් ආටිස් කෙනෙක් විදියට. දැන් ආස නැති කන්ටෙන්ට් හදනවා කියන එක කොච්චර සල්ලි හම්බුණත් ඒක හරි අප්‍රසන්න වැඩක්. අපිට පුළුවන් අපි ආස කන්ටෙන්ට් හදලා දාන්න අර වාසනාව පත්තු වෙච්ච වෙලාවට එකක් යනවා. එහෙම නැතුව මේ හරි අමාරුයි අර ෆෝමියුලා එකකට මේක දුවන්න අමාරුයි. එහෙම දුවන්න පුළුවන්. දුවලා රිලටිව්ලි හොඳ රිසල්ට්ස් ගන්නත් පුළුවන්. ඒක පෞද්ගලිකව හරි අප්‍රසන්න අත්දැකීමක් එතකොට. අපි ආස නැති කන්ටෙන්ට් හදන්න මේකට එතනට වාඩි වෙන්න හිතෙන්නේ නැහැනේ ස්ටුඩියෝ එකේ. එහෙම එකක් තියෙනවා. හැබැයි හිතන්න මේ පර්සනල් ප්‍රොෆයිල් එකක් බ්‍රෑන්ඩ් කරන කෙනෙක් නම් Facebook එකේ ඔයා සපෝට් කරනවා නම් කවුරුරි පොලිටිෂන් කෙනෙක්ට හරි මොකක් හරි දෙයකට කැමති නම් ඒ කන්ටෙන්ට් දාන්න. ඒගොල්ලගේ අයිතිය. වා දාන්න. දාන්න මිනිස්සු බණි ඒ බණින අය ඒ බැනුම් අහන්න බලන් දාන්න. මොකද වා තීරුම් ගන්න ඔයාගේ දේශපාලන මතයට විරුද්ධ අයත් මේක ඉන්නවා කියලා. මොකද මේ ඩෙමොක්‍රසි කියලා කියන්නේ කවුරුත් දිනන එකක් නෙමෙයි. දැන් හිතන ඩෙමොක්‍රසි අපි හිතනවා දිනනවා කියලා. දිනනවා නෙවෙයි ඩෙමොක්‍රසි වලින් බලන්නේ වැඩිපුරයි කැමති මොකටද කියලා. හැබැයි ඉතුරු කට්ටිය අකමැති අය තීරුම් ගන්න ඕන
රටේ වැඩිපුර දැන් හිතන්න අපි ගමු අන්තිම ජනාධිපතිවරණයට රටේ වැඩිපුර කැමති මෛත්‍රීපාල සිරිසේනට. මම ඉන්නවා කියලා හිතන්න මෛත්‍රීපාල සිරිසේනට අකමැති ගොඩේ. මම එතකොට කල්පනා කරන්න හරි මම කැමති මහින්ද රාජපක්ෂට තමයි. හැබැයි රටේ බහුතරය කැමති මෛත්‍රීපාල සිරිසේනට. ඒ තත්ත්වේ තීරුම් ගන්න ඉතින් ඉස්සරහට යන්න ඕන. අපි තුම අපි කට්ටිය එකතුලා ට්‍රිප් එකක් කරනවා කියලා යලු සෙට් එකක් 10ක් ඉන්නවා. 6 දෙනෙක් කියනවා යන් කියලා ජංගල් බීච්. එකෙක් කියනවා නුවරඑළියන් කියලා තව එකෙක් කියනවා ඔය කොහේ කොහරි යන් කියලා. හැබැයි ජංගල් බීච් තමයි මෙජොරිටි වෝට් එක. ඒතර ඉතුරු 4 දෙනා තීරුම් ගන්න ඕන. උන් කිව්වොත් එහෙනම් උඹලා පළයල් ඕන පැත්තක. කිව්වොත් අපි සෙට් එක කැඩෙනවානේ. සෙට් එක කැඩෙන්නේ නැති වෙන්න නම් අර 4 දෙනාත් හරි මචං උඹලා හැමෝම කැමති. ජම අපි යමු ගිහින් ජොලියක් දාමු කියලා කියන්න පුළුවන් වෙනවා. අපේ වෙලා තියෙන අපේ සෙට් එක කැඩා ගන්න හැමතිස්සෙම අපි. එක්කෙනෙක්ට ඡන්දෙ දෙනවා දැන් 60%ක් විතර ඉතුරු 40% කියන උඹලා දී ගත්තන ඕන එකක් කරගන්න වෙනස සැපදු හොමෝද තමයි මේ පැත්තලා ඉන්නවා. බ්ලේම් කර කර ඉන්නවා. එහෙම නෙමෙයි ඒගොල්ලෝ තීරුම් ගන්න රටේ වැඩි ප්‍රත අපි අපේ වෙන්නේ රටක් විදිහට අපි අපේ රටකුත් සෙට් එක ගන්න යාළු සෙට් එක අපි සෙට් එක කැඩෙනවා හරි යාළු සෙට් එක කැඩුනා වගේ ට්‍රිප් එකක් ඉඳලා හරිනම් අපි කරන්න ඕනේ මෙජොරිටි කැමති පැත්තට ඉතුරු කට්ටියත් යන්න ඕන දැන් මොකද අපි අකමැති තමයි අපේ තීරණ නෙමෙයි ඒ පැත්තට යන්න ඕන කවුරුත් ඩෙමොක්‍රසිය තුල දිනන්නේවත් පරදින්නෙත් නැහැ ඒක පොඩි මොමන්ට් එකක් අපිට හම්බ වෙන වැඩිපුර කට්ටිය කැමති මොකටද කියලා පොඩ්ඩක් බලා ගන්න බලාගෙන ඒ පැත්තට තමයි යන්න වෙන්නේ මොකද ඒ පැත්තට තමයි වැඩිපුර යන්න කැමති ඒක පොඩ්ඩක් හිතේ තියාගත්තොත් මේ වලි ගොඩක් බේරෙනවා ඩෙමොක්‍රසි කියන්නේ ඒක තමයි හොඳම මේ මේ අද මේ පළවෙනි පොඩ්කාස්ට් එකේ මම ආපු ලස්සනම වදන Facebook viral කරන්න ඕන වැඩක් ඩෙමොක්‍රසි කියන්නේ කවුරුවත් දිනනවත් පරිදිනවත් දෙයක් නෙවෙයි එහෙමනේ ඒ කවුරුරි කියමනක්ද නැත්නම් මලින්ද ඒකටම හිතුවා නෑ මට නිකන් හිතිච්චයක් හැබැයි ඔක මේ මගේ දැනුම නේ මම ඔය ඩෙමොක්‍රසි කියන කියපද්දී නිකන් ගොඩක් ලෝකෙ ඉන්න හැමෝම කියප් එකක් මට නිකන් මට තේරිච්ච හැටි කවුරුරි කිව්වොත් එහෙම නෑ නේ ඩෙමොක්‍රසි කියන්නේ දිනන එකක් කියලා මම කැමති එකක් අහන්න හරි ඩෙමොක්‍රසි කියන එක දිනන එකක්ද නැත්තම් පරදින එකක්ද නැත්තම් පිළිගන්න බැරි එකක්ද ඔය ඕන දෙයක් අපිට කමෙන්ට් කරන්න පුළුවන් මලින්දාගේ channel එක තියෙනවා මගේ channel එක තියෙනවා මලින්දාගේ Facebook page එක තියෙනවා ඕනනම් ගිහලා බනින්න අවුක් නැහැ නේ බනින්න ඔව් ඉතින් හැබැයි ගොඩක් කට්ටිය මට බනින්න නැහැ හැබැයි මට අර counter arguments කියන්නේ ඒව මම daily හම්බ වෙනවා ඒව මම වැඩිපුර කැමති මොකද දැන් හිතන්න දැන් මම වාට බනිනවා ඵලයන් රවුල යන්න කියලා දැන් මොකද ඔයා කරන්නේ රවුල නෑනේ රවුල නෑනේ මගේ වැඩි මොකක් කරේ එහෙම දැන් වැඩක් නෑනේ දැන් ඔයා රවුල කපලා આવුවත් හොඳ වෙනවද එතකොට එහෙම නෑනේ එහෙම නෙමෙයි කිව්වොත් එහෙම ඩිලන් ඔයා අහවල් දවසේ අහවල් වීඩියෝ එකේ මෙන්න මේ තන මෙහෙම එකක් කිව්වා ඒක හරිද ඒක මෙහෙම නේද වෙන්න ඕන අන්න ඒ වගේ කමෙන්ට්ස් මට දවස ගාන එනවා මං සමහරට වාසනාවන්ත තියෙම කමෙන්ට්ස් මට හම්බෙන්නේ මට අර බැනලා වරනේ කවුන්ටර් ආගියුමන්ට්ස් කියනවා සමහරට මාස ගානකට කලින් මම දාපු වීඩියෝ එක මලින්දා යවා මේ වීඩියෝ එක මෙන්න මෙතන මෙහෙම කිව්වා ඒක හරිද ඒක එදා හරිද නැත්නම් දැන් වැරදිද අර එහෙමත් වෙනවනේ මට අන්න එහෙම කමෙන්ට්ස් එනවා එහෙම කමෙන්ට් එකක් මං කිව්වොත් එහෙම කියනවා මල්ලි ගිහින් ඔක දාන්න කමෙන්ට් එක ඔක පින් කරනවා රයිට් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කළා අනිත් අයටත් දැනගන්න අරිනවා ඒ ඒ කැලල මම යටින් කමෙන්ට් එකක් දානවා කරෙක්ට් කරා තැන්කියු කියලා ඒ වගේ කවුන්ටර් ආගියුමන්ට්ස් වලට මම හරි කැමතියි අර මට තර්ක කරලා අර මොකද අර විවාද කරලා දිනන්න බෑ මම හරි අදක්ෂයි ඒ වැඩේට මම විවාද කරොත් එහෙම ගොඩක් කලට දැන් ඔයයි මම විවාදයකට පැටළුනොත් හරි බං එල කියලා මං යනවා හැබැයි වා හොඳ ලොජිකල් කවුන්ටර් ආගියුමන්ට් එකක් ගෙනවොත් සමහරට මම වැරදිද දන්නේ නැහැ මං කැමති ඒ මගේ ස්ථාවරය වෙනස් කරගන්න හරි ඔයාගේ ස්ථාවරය වෙනස් කරන්න හරි බැනගන්න ඕනේ නැහැ මොකටද ජොලියෙමු රයිට් එහෙනම් මරක තියාගන්න අපේ පළවෙනි පොඩ්කාස්ට් එක මෙහෙම ඉවර කරනවා හැබැයි මේ ඇඳුමෙම දෙවෙනි එකක් කරනවා අපි එහෙම කියනද එහෙම කියන්න ඕනේ මේ ඉතින් මේ ඉන්න අපිත් එක්ක ඔයාලට දැනන දේවල් හිතන දේවල් කියන්න අපි මේක ඉක්මනටම දානවා මේ වීඩියෝ එක එඩිට් කරලා මුල් ලොකු එඩිට් කරන්න දේවල් දෙන්නේ ඉන්න අවුට් විතරයි නේ ඔය ඉන්න අවුට් විතරයි කැමරා දෙක පොඩ්ඩක් මේ ඉන්සර්ට් ටිකක් ඔබන්න විතරයි තියෙන්නේ මැස්සු ටික එඩිට් කරන්න විදිහක් නැහැ ඉතින් රයිට් තැන්කියු වෙරි මච් මලින්දා තැන්කියු කියන්න ඕනේ දැන් තව ටිකක් කරලා ඉන්නවා ඊළඟට කරනවනේ කරනවනේ එහෙනම් ඉන්න අපිත් එක්කම ඊළඟ වීඩියෝ එකත් බලන්න